දෑවරදු වෙපුදේ අද අපි හම්බ වෙන්න චුම්භග ශේෂ දාවවැනි ීඩියෝ එක සමහරක් දරුවෝ ලංකාවපුරාම මේ වෙද්දි සමහරවිට දැනුවත්ව නැතුව ඇති මේ බගේ පාඩම්මාලාවක් අද අහම්මෙන් මේ ීඩිය එක මුලින් YouTube්බකින් බලන වෙන්න ඇති ඔබ දහාවෙනි වීඩියෝ එක නම් මුලිම් බලන්නේට කලින් අනිවාරයෙන්ම අටවෙනිසා නමවිනි වීඩියෝස් දෙක බලන්න ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්තමයි අපි කතාබාහ කරන්නේ ඇන්නන්නේ ලියග මුහීමමටම් මාතෘකාව ෝටක ක්‍රියාකාරිත්වය මෝක ක්‍රාකාරිීත්වය වරාග තුේ සරල ධාරා මෝටරය සරල දරා මෝටරය හරි එහෙමටම්පුතේ මෙන්න මේමගේ සිද්ධියා ඔබට මතකයි අපි අටමින් වීඩියය එකෙන් කතා කර ඒකාර චුම්භක ශේෂත්‍රයක කම්බිරාමුවක්තිබ බොත් ඒ කම්බිරාමුව මත ධාරාවක් ගලලා බිනා කියලා බලයුක්මයක් ඇති වෙන. ඒ බිනා බලයුගම භාවිතා වෙලා කැරකෙනවනේ ඒ කැරකීම තමයිපති අපි පාවිච්චි කරේ ගැල්වනෝමීටරයකද. දැන් අපි කතා කරන්න ඇන මෝටරය එකද.රි සරලව මුලින් මාපි දැන් ගැල්ලොනෝමීටය ගැ නමවිෙන ීඩියෝය එකෙන් සුපියරි ඉිනගත්ත නිසා දැන් ඒ වෙනස්කම් සාකච්ඡා කරු. උබට මත්තක ඇති ගැල්ලොනෝමීටරයක් අර තියන කම්බි රාමුව උඩ කේෂ දුන්නකින් අවලම්බනය කරලා, හරකවනය එක එක්තරා වෙලාවක නැවැැත්තුවා. ඒවෙලාවෙ තමයි අපි ධරාව මැනගත්තේ. නමුත් මෝටර් එම නවත්තනේව නෙමේපුතේ. මෝටරයක් අපිට පුළුවන් දිගින් දිගටම කැරගන්න හදන්න ඕනේ. එහෙනම් පලවෙනිදේ තමයි ගැල්ලනෝ මීටරයක මෙෙන් කේෂ දුන්නකින් මෙයාවා අවලම්බනය කරලා නැහැ ලියයාගන්නක මේද. ුම් ශේෂ්‍රයක බ්‍රමණය වන කම්බි රාමුවක ඇතිවන ව්‍යාවර්ථය ආශ්‍රිතය ආශතය ඉළඟට ගැල්වනෝමීටරයක මෙන් මෙහි කම්බී රාමුව කේෂ දුන්නකින් අවලම්බනය කර නොමැත රි ඒමන සසාර්දරකට න්න පුල ොමදසේරත ට මේක කම්බිරාවමුව ඇතේ පුතේ ඒ කම්බිරාමුව මේක න කම්බිරාමුව ඒ මෙන්න මේ වගේ ඇනයක් හරහා මෙන්න මේ වගේ දණ්ඩක් හරහා මේක වටට කැරකෙනන්න ළුවන් විද තම ැදිලතිී එ කට පුති මේක ඕන තර වට ගන කරගෙන්න පුුවන් හරි ඊට පස්සේ දෙවැනි වැදගත්ම කාරණය තමයි පුතේ ඔබ ගැල්ලනෝමීටරේ වටගානක් කැරකන්න ෑන නමුත් මේක වටගානක් කැරගෙනවනේ ඔබ ඔන්න අටවෙනි වීඩියෝ එකේ අන්තිමේදී. ඔබ ඉගනගත්තා අන්සක අනුව එහෙන තල් ලම්බක පිහිටුම පහුකරපුහමු පස්සේ. දිගින් දිගටම එකම පැත්තට කැරකෙන්ඩල් නම් මෙයාගේ ධාරාවේ දිශාව මාරු කරන්න ඕනෙයි කියලා. ඔන්න ඒ වීඩියෝ එකේ කොටසක් ම මේකටත් සම්බන්ධ කරලා තියෙනවා. ධාරාවේ දිශාව මාරු කලේ නම් වුණදේ තමයි. ඉල්ල පස්ථාරනං ෑල්ලන මතකයි කොස්ස අක්්‍රයක් ඒක ගන ඉරෙෙන් යට තිබ්බ. ඔබට තේරුණා ඉරෙන් යට තියෙන්න්න හේතුව තමයි. මුලින්ම දක්ෂිනාාවර්ත ව්‍යවර්ත ඇත්ති බිලා ළම්භග පීහිටම පහුකරපුම පස්සේ. අපි මෙතනදී ඇ අනිපුතේ වාමාවර්ත ව්‍යවර්තයක් කියලා ඒකෙහින්ද ස්පීඩක අඩුවෙනමයි කියලත් අපි කිවනපුතේ. නමුත්දැම් මෙතන ධාරාවේ දිශාව මාරුකරනවා කියලා කියන්නේ. ධරාවේ දිශාව මාරු කරනවයි කියලා කියන්නේ බලන්න දිගටම ඇති වෙන්නෙ දක්ෂණනාාවර්තයි. හනං ඉස්සල්ලත් දක්ෂණවර්ත ව්‍යවර්තයක් ලම්බග පීටුුවෙන් පස්සෙත් දක්ෂණනාවර්ත ව්‍යාවර්තයක්. එහෙම නම් මේ කොස්ටීට පදයහෙම හැලුන්න්නෑනෙපුතේ කොහොමත් වෙනස එකම වනේ මේකේ උඩට ති බිච්ච බලය පල්ල හටුුණා පල්ල හැට තිබිච්ච බලය උුට වුුණා. එක එකම වෙනස මෙයා දිගටම හ මෙහෙම කැකෙන විදිහ බලයුක්මයක් කෙනෙ එක විරයිපුතේ. ඒනම් තවත් සරලව කියනවා නම් පුතේ මෙන්න මේ රිනවෙච්ච ව්‍යාවර්තය ධනවෙනවා කියන එක තමයි පුතේ වෙන්න. හරි. එහෙම නං පුතේ ඔය කියපු විදිහට ධාරාවේ දිශාව මාරු කරන්න අපි මෙන්න මේ වගේ සිස්ටම් එකක් තමයි මෙතැන භාවිතා කරලා තියෙන්. මේක තියෙනවා පුතේන්න මේමගේ බ්‍ර් දෙකා. හරි දත්ම දින බ්‍රශ්නෙමේ වී. ර මේක පුුතේ කාබන් බ්‍රස්්තියන මේම පුුතේ සන්නායක කෙදිිවෙලිින් හැදිල තියෙනනේවා. ඒවාගේම මේමට අපි කියනවා අර්ධවෘර්තාකාර විලි එෙමනත්තා ඥාදේශ කියලත් කියනවා මෙන්න මේ දෙන්නා භාවිතා කරලා තමයි පුතේ මෙගේ ධාරාවේ දිශාව මාරු කරන්නේ හ එම මුලින් දී ලංඟ කාරණය විදිරිලියයාා ගන්න මෙහි ලම්බග පිහිටුම පසු කළ පසු ධාරාවේ දිශාවමාරු කිරීමට. අර්ථ උර්තාකාර විලිසහ සන්නයක බුරුස්සු සම්බන්ධ කර ඇත සන්නයක කෙඳදිි සයිත බුරුසු භාවිතා කරනු ලබයි. හරි දැන් ඔබට මතකයි පහුගේ වීඩියෝ දෙකේ දීම අපි කතාබා කරේ ධාරාව මෙන්න මේ විදියට ABC විදිහයට ගලන්න මේ ල න්න ්‍ර ති මෙන්න ෝෂයක්ති න සර හමු ද දරාව ගලන්න නග්‍රේ දන් නා ග ට කිය මන ුති මේ මෙහම දරාව මෙ යාට ගලාගනය නවා ගලාගෙන ගකිහිල්ල මෙන්න මෙතරින් දාරාව මෙහෙ මැවිල්ලපුතේ මෙන්න මේ විදිේර දාරාව ගලනවා මේ ක අපපිට හොඳදට පුරදුදයි මෙගඳ ගන්න කාර. කොට තලින් විඩියෝල බදන්නා මේ වගේ බලයුක්මයක් මේ වගේ දරාවක් ැලුවත් මේක ඇත්තුලේ ඇතිව වුණා දක්ෂිණාවවර්ත බලයුක්මයක් නිසා මේ කරෙනවයි කියලා හරි දැම්පුුතයේ හිතන්න ඔන්න ලම්භකම මෙතනදී දැම් මේ කම්බිය මේ විදිහයට කැරකෙද්ද මේක කැරකෙද්ද පුතේ මෙන්න මේ කම්බි රාමෝ මෙම කැරකෙද්ද මෙන්න මේ සෙටගන් මෙතන කරකෙන් මෙතනත් කැරකෙනවපු ඒ කැරකීමත් එ ඔබට තේරෙනවා මෙන්න මේ ඩීට සම්බන්ධ කොටස මෙයාගේ ස්පර්ෂයෙන් ක්‍රමයිෙන්, ක්‍රමයිෙන් ඈත්වීගන ගිහිල්ලා அන්න මේක දේ ගැන මේවි ඔන්න තවටික වෙලාාවට බල පස්සෙ බලබව මෙහෙම. අර්ධ ර්තාකාරවිලි දෙක මෙහෙම. තවටික වෙලාාවකங்கு බලපොම මෙහෙම. අන්නපුතන්න මේමගේ සිද්ධියක් සිද්ධ වෙනවා. හරි මේක මෙන්න මේ එක්ට සම්බන්ධව තියෙන මෙන්න මේ කොටස ඊට පස්සේ. වයිට සම්බන්ධ වන මට්ටමකට පත්වෙනවා. අන්න බලන්නක ඉස්සරලා මෙතන එක්ට සම්බන්ධ වනේ D. නමු දැන් මෙතන එක්ට සම්බන්ධ වෙලාතිය එන්නේ D නෙවෙයි පුතේ C සම්බන්ධව තමයි වෙලා තියෙන්. දන්නවන තැන් දදාරාව කොහොමත් ගලාගෙන යන් එක්සලයි නම් වයිවලටන අන්න දැන් හොඳද අවබෝධයෙන් මේක හිතල බලන්න මේ බලන්න දැන් දරාව ගලන්නේ කම්බිරාමුවේ ABC පැත්තට නෙවෙයි CB පැත්තට කියන මේරූ හිටියෝ හැටිය හිතුවත් මේ පැත්තට අන්න බලජ්නබුතේ ධාරාව ගලන දිශාව මාරු වෙලා. අපි දන්නවා ධාරාව ගලන දිශාව මාරු වෙනවයි කියලා කියන්නේ මෙතනදිත් නැවත එහෙමන අර ඇතිවෙච්ච බලයුක්ම නැවතත්වන දක්ෂණාවවර්ත බලයුක්මයක් බවට හෙනක් ස්සරලත් තිබුණේ දක්ෂනාවර්ත බලයුක්මයක්. මේ විදිහටම දාරාව ගැලුවන අන්සගණුව එෙන් පස්සේ. ඇතිවෙන්නේ වාමාවර්ත බලයුක්මයක් අපි ප්‍රස්ථාරකුත් ඇැන්ද අට වනිය කේද. අන්න නමුත් දැම් මොකක්ද සිද්ධ වෙන්නේ මේකෙ සිද්ධ වෙච්ච ද මයිපුත සරලව දිශාවමාරු කරපු නිසා ධාරාවේ බලයුක් මේ දිගෙන් දිගටම දක්ෂණනාවවර්තයි. අන්න ඒක නිසාපුුතේ මෝටරය ඒ ආකාරව එෙම එකම පැත්තට අපිට දිගටම කරකවන්න හැකියාව තියෙනවා. හරි මේකත් ඇැඳ ගන්න එහෙමනම් හරි ලියමු මෙහෙම මේදේ? Lambබක පිහිටුම පසු කළ වහා X සමග සීට සම්බන්ධ කොටස ස්පයිෂ වන බැවින් ධාරාව ගලන දිශාව CBAD බවට පත්වේ එවිට දැන් නැවතත් දිගටම දක්ෂිනාවරත ව්‍යාවර්තයක්ම ඇතිවේ දිගින් දිගටම කැරකේ එ මුල්ලවස්ථාව ධාරාවගලුව මෙන්නම මෙහමයි කියලයා ගන්න පලෙන් රූපිළඟගලියයා ගන්න දෙවනි රූපිළගලයා ගන්න CBAD කියනක එනම් සරවලයි මේ ගෙදී කේෂ දුන්න කවලම්බය කරලා නැහැ එක පලවෙනිදේ දෙවැනි කාරණය තමයිපුතේ මේ ගෙදී අන්සක අනුව පිහිටුම පහුගරපු ගමන් අන්න ධාරාවිදිශාව මාරු කිරීම සඳහා යාන්ත්‍රනයක් තියනවා කිය ඔන්නො දේවල්දක තමයිපුතේ දැනගන්නට අවශ්‍ය හරි ට පස තවත තව ට ුඩි දේවල්ටික් ම කියලන්න. පතේ මේ තියන අ හෙලින් බලකොම පේන විදිිය. මේ බලන් දැ ප න්න පිළ ධාරාව දිශාව මාරු කරන්න සිිටමක් තියෙනවා. හැයි න දැ ුම් ශේත්‍රයක්නේ. මේ කාර ුම්බග ශේෂ්‍රයක සමාන්ත්‍රවෙලාේ විතරයිනි බිාවිතා කරන්න පුුව අනෙක් වෙලාේ බිනා කෝස්්ටීටන පුතේ එහෙ මනං හරි අපි මේක කොස්වක් රැයක්න මේ අක්ෂටි නම් කර ටීටත් එ ටෝගවිචනය පතේ දැන්හෙමනං මෙහෙම කොස්වක් රැයක්නේ ආේ නමුදදැන් අර බලයුක් මේ රිනවෙන් නැහැන දදාරා දිශා මාරු කරන නිසා ඒග නිසා පුතේ මෙහෙම වෙනවා දැම් බලන්න මේකත් මෝටරේගට හොඳ දෙයක්න මේේ පපු මෙතැන ි නා ල ක බලයක්මයක් ති න මෙතරති බලයුක්ම ිින්දුව බලයුක්ම එන්න අඩුව න ග මට ම් ගසක සපද පදධ කරගෙන මෝටරයක් පුද. හර ඉති බද බද මෝට කරගෙන් නෑ ඒ කාර කරගෙනන හොදයින. අපිට මේ මෙහෙම දෙයක් කරන්න පුුවන්ේ. මෙන්න මේ කොස්සි කොස්සිට හලා ගන්න ඕනේ. . ඒකට පුතේ කරන්න පුළුවන් සරලම දේතමයි. ඒ කාර ුම්ග ේෂ්‍රයක් ව නට අරිය ුම්බග ේෂ්‍රයක් භාවිතා කරන කිසිම ගටඩලුවක් නෑහ හිතන්ක විවාාගෙ පොඩ නිර්මාණත්මක ප්‍රශ්නයක් කවත්ම කාර ුම්ග ේෂ්‍රයක්ක් කිය අපි කරන්න පුළලුව මෙහම පපුතේ අරදගරට අමතරව තවත් දකරයක් මෙ මේ විදිර ලම්භ ගෝදානවා ඔබට තේරෙනවාපුතේ මෙයා කරකිල මෙතන් එද්දී එතකොට ලම්බග පිහිටු යින්න එක්කන කරකිල මේ තිෙන්නේ නවා. එකන් මයාගේ බලයුක්ම ිනාාවවල නම් බින්දුවට ඇද මේයා බලයුක්ම බිඳදුවේ න ිනාට වැඩුව. එහෙනම් එයාගේ ප්‍රස්ථාරය මම අඳිනෝ මෙහෙම අන්න මේ විදිේ පුතිේ අපිට මෙන්න මේ විදියට මේ වගේ ආනත දංඟර කීපයක් භාවිතා කරලා අපිට පුළුවම්පුුදේ මේ එක වි්‍යාාවර්තය මෙන්න තවේක වි්‍යාවර්තය ඕන්නන් තවේක වි්‍යාවර්තය අපි මේම ගන්න පුළුවන්. හරි ඉ පසේ තවේක ව්‍යවර්තය අපිට මේවිදියට ගන්න පුළුවන්. අන්න දැම්බලන්න පුතේ එකකවි්‍යවර්තය අඩවෙද්දී අනෙක් දංඟරේ වි්‍යාවවර්තය වැඩි වෙනෝ. එතකොට යම්මහොතක මුළු ව්‍යාාවර්තය කියල කියන්නේ මෙන්න මේ ඔක්කොගේ මේ එකතු. මේක තමයි බදේ මුලු ව්‍යවර්තය මේක ඩයින මෝලදිීත් අපි කතා බා කරන එක විතරදිත් අපි කතාබා කරනවා. හරි මේම ලියන්නක සාමාන්‍යෙන් මෝටවෙල අරයියෝ චුම්බගේ ශේෂ්‍ර භාවිත කරයි එ පස්ස වෙනම නමුත් ඒකාර ශේෂවයක් භාවි කරන්නේ නම් කෝස්ට ලස චලන වන නිසා එකනකට ආනත දඟර කීපයක් භාවිතා කිරීමෙන් එකක ව්‍යාවර්තය අඩුවන විට අනක ව්‍යාවර්තය වැඩියගයක් බෝඩ පත් කර වැඩියගයක් බඩ පත් සාපේක්ෂව රෝමිලක්කන් එක ඒ කාකාර එකන ඒ කාරයි සාපේක්ෂව මේ මට සාපේක්ෂව අනිත්්‍යක අග දෙක වැඩි මේමයි එකක තිය නොට වට වැඩි ව්‍යවර්තයක් භාවිත කළ හැක ව්‍යවර්තයක් ගත හැක කියලදාලා මේ කත් ඇන්න ගන්න ඇඳලිවර ඇති කත් ඇදගන්න ප පස එ මෙ ලන්න අරිය චුම්බක ශේෂ්‍රයකදීද මෙ ලෙසා ආනත දකර කීපයක් භාවිතා කිරීමෙන් පුතේ එඩ අරිය චුම්ග ශේෂ්‍රයක් නම් ඔබ දන්න න මෙම හැමේක දදි ඇතිව බයුම බි බිනා බි ිනාමන හම රු ැම ුේ මන්තර අප ලු ර කියල දුන්න පුතේ හැමේකම විනානේ දැ ගොඩ ිනායවාක තුන හත රක්ම සටනවාතකො බලයුගම ගොඩක් වැඩි කරගන්න පුළුවවා. जु බ විතා කිරීමෙන් අක සෑමකක් කරාම बනාති වේ ගට ම්බිදඟ ගනාවක් පැවතිීම නිසා සාපේක්ෂ විශාල ව්‍යවර්තයක් ජනය කළ හැක හරිපුල සාමානෙන් පිටුවග විදර ඉඩක්තියාගන්න නෝට්ගේ ඒකට හේතුව තමයි අප විද්‍යචුම්ග ප්‍රේරණය අවසානද කතාා කරනවා මෝටර්රයක ඩයිනම් ආචරය ගැ කතා කරනවා එක තාමඔයාට බැහමකොද විද්‍යචුම්ග ්‍රේණයගන කතාා කලා නැති නිසා. OK මේ එකත් ඇදගත්තා හරිතොට සාාපික්ෂ වැඩි ව්‍යවර්තයක් ගන්න පුළුවන් කියන එක හර. OKේ. නම් දුපතේ දැ අපපි පොඩක් ඇම්පියරගේ අර්ථදැක්වීම කතා කරමු මේක ඇත්තටම කෙලින්ම සම්බந்தයි ඔබ ඉගෙනගත්ත ධාරාධාරාතර අන්තර්ක්‍රයාාවට. හරි ඒ දැනුමත් එක්ක තමයි යන්න ඔබට මතකයි විද්‍ය ශේත්‍රයි ුම්භ ශේෂත්‍රයි ගුරෘත්්්‍ර ශේෂත්‍රවලයියේ අන්තර් බල සඳහාපි සමීකරණ ටිකක්ර කතා කරගත්තා. එතැනදී මතක ඇති චුම්බක ශේෂත්‍ර ගැන කතාබහ කරදදි අපි කිව්වා එකම දිශාවේ ධාරාගලන කම්බි දෙකක ඇතිවෙන ආකර්ෂණ බල විරුද්ධ දිශාවේ ධාරගන්න න ඇතිවෙනවා විකර්ශණ බල ඔන්නඔ ල ගැනාපි කැල්පුලේෂන්න එකක් විදිර ගත්තා එ් සමනයි මෙව්බෙදීම හතරයිෆයි දෙකයි අයික අයි දෙක බෙදීම ආර කියන එක මතකයි මෙතන ආරු වර්ගයක් වනේ නැහැ ඒකදී මේකදි කතාබා කරේ පුතේ මුලු කම්බියයක් මත නෙමේ කම්බියයේ ඒකක දිගක් මත තමයි කතාබා කරේ ඒක දිගක් මත තමයි කතාබා කරේ එහම නං දැම් මම යනවා මෙන්න මේ විදිහෙට පුතේ කම්බි දෙක් මම කෝකටත් මේක ගැරගෙන තියෙන පුතේ එකම්ම සමාන ධාරා ගලන එ එකක්ම දිශාවනං ආකර්ශන බල විුද්ධ දිශාවනං විකාශන බල පුතේ මම් මේ ගත්තා මේ කම්බි දෙකම අනම්ද දිගෙති. ඔහම තමයි පුතේ අපි මේක වියුත් පන්න කරේ. ඉට පස්සේ ඒකක දිගක් මත බලය අපිට මේ මේ ප්‍රකාශනෙන් ලැබෙනවා. පුතේ ඔබ සරලව හිතන්නකො මේක රික්තයේ තියලා තියෙනවානම්. ුෝඩ බැදීම හතරයි අපට එනවා ධැරින හතයි ඊට පස්සේ මම මීටරේක පරතරයෙන් ගම්බි දෙක තියෙනවා දෙක කොහොමත් මෙතන තියෙනව පුතේ හිත්තන්නකු මේ පැත්තට ඇපිය රකක් ගලලා මෙයාගේ තැම්පිය එකක් ගැලුවොත් දැන් එතකොටපුතේ මේටික ඔක්කෝම ආදේශකරපුහම මෙතෙන්ට ලැබෙනවා දෙක වැඩි කිරීම දහිරන හතායින හරි ඇපියර් එක ගානෙ ගැලුවත් අපිට ලැබෙනවා දෙක වැඩිකිරීම දයරින හතා. එනම් කේ අනි පඇත්ත තමයිපුතේ යම් තැනක දෙක වැඩිකිරීම දහයේරින හතක බලයක් ඇතිවෙන වනං ඒ කියන බලය ඇතිවෙන්න ගලන්ඩ ඕන කරන්ට එකත් ඇම්පියර් එකයිනේ අන්න ඕක තමයි අපි පුතේ කන්සෙප් එක මෙිච්චර බලයක් ඇතිවෙන්න ගන් ඕන කරන්ට එක තමයි ඇම්පිය එක එනම් මේ මෙහම ලස්සන ටර්ථ දක්වුනනාපුතේ ආර්ථ දැක්වීම මෙහෙම. හොඳ මේ කතාව වෙන්න නම්පුතේ රික්තයේ තියෙන්න්න ඕන. රික්තයේ මේක තමයි පුදේ සිිබැසක දින දිග ර්ථ දැකීම. රික්තයේ එකිනෙකට මීටරයක පරතරයගින් තබා ඇති. ඒවගේම අර කියන සූත්‍ර දැම්මපුතේ රිජුයි, කම්බි කෙලිින් ඒවගේ මේක හරිියන්න පුතේ සිහින් කම්බි වලට කම්බි අභ්‍යන්තරයක් ගැන අපි කතා කරන සිහින්. ඒ වගේම පුතේ යම් කෙනගේ ශ්‍රාවය හොදට වටපිචාවට දැනෙන්නේ එයා ආවරණය කරලා නැත්තාම්. එකට අපි කියනවා නගන නිරුවත් කියන එක දඒවජන විදරයිද න්ද මතක හරි දැන්ගහෙමනම් මෙන්න කම්බි දෙකක් තියෙනවා රික. ඒ එකනෙකට මීටරයක පරතරයකින් නැති අනන්තදිග සමානදාාරාගලන හරි රිජු සිහින් නග්න. කම්බි දෙකක් අතර. තියන ආකර්ෂන හරි විකර්ෂණ හරි බලය, එකවැඩි කිරීම දහයේ රිනහතක් වෙන වෙලාවේ කම්බිවලගැලු ධරාව අපි අර්ථදක්වනවා ඇම්පියර් එකක් කියලා. ඔන්න නැවත මම කියනවා. රික්තයේ එකනකට මීටරේක දුරින් තබා ඇති. රිජු සිහින් නගන අනන්තදිගති. සමානධාරා ගලන. සමාන්තර කම්බි දෙකක එක කම්බියක ඒක දිගක්ු මත පවතින ආකර්ෂණ හෝ විකර්ෂණ බලය දෙක වැඩිගිරීම දයරෙන හතක්නම් එම කම්බිය තුළ ගලන ධරාව ඇMP එකක් ලෙස අර්ථ දැක්වේ. හරි ඔන්නන් ටක් ගල මේ මගේ කම්බි දෙකක් ඇඳ ගන්න. හරි කේ එහෙමනම් අපි මේකට දාගන්න අබතේ සුත්‍රදළමකද ලා ගන්න. රික්ත එකන එකට මීටරේග පරතරයකින් තබා ඇති රජු සීන් නගන අනන්තදිග සමානධාරාවන් ගලන සමාන්තර. එක කම්බිය ඒක දිගක් මත ඇතිවන ආකර්ෂණ හෝ විකර්ෂණ බල දෙක වැඩි කිරීම දහයරෙන හතක් වන අවස්ථාවේ කම්බිය තුළ ගලන ධරාව ඇම්පියර එකක් ලෙස අර්ථ දැක්වේ. එහමනම් පතේ දැන් අපිට තව අ වසාන වෙන්න ඉදිතිරි වෙන්නෙ ධරා තුලාව විතරයි මාතෘකාවක් විදිහට ඊට කලින්පපුතේ අපි හෙමනං ප්‍රයියෝක පරේක්ෂටික සාකච්චා කරන්න. කලින් අපි පස් පේපස් ප්‍රශ්නටික සාකච්චා කරනවා සූදානම් වෙන්න පපුතේ හෙට දවසෙත් අනිවාරෙන්ම හවස හට අපි वाලත් එෙක් සාකච්ඡා කරනවා සූදානම් වෙන්න දෙදස් දෙකේ රචනා ප්‍රශ්නයත් එක් හෙමනං අයිබෝුවන්.